දශක ගණනාවක් මැද පෙරදිග බුරුපුරා නැගුණු යුද උණුසුම අවසානය පුපුරා ගියා. ඒ ඉරානය විසින් ඩ්‍රෝණ සහ මිසයිල ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලට එල්ල කිරීමත් එක්ක. මේ යුදමය තත්ත්වයට ආසන්නතම හේතුව අප්‍රේල් පළවෙනිදා සිරියාවේ ඉරාන කොන්සෝල් කාර්යාලයට ඊශ්‍රායල එල්ල කරපු ප්‍රහාරය. මේ ප්‍රහාරයෙන් ඉරාන හමුදාවේ අණදෙන නිලධාරීන් 30 දෙනෙක් ඇතුළු ඉරාන හමුදා නිලධාරීන් පිරිසක් මිය යනවා. ඊශ්‍රායලය මේ එල්ල කරපු ප්‍රහාරය ඇමරිකාව සහ එංගලන්තේ හැර ලොව පුරා රටවල් රසක විවේචනයට ලක් වුණා. ඒකට හේතුව ඊශ්‍රායලය එල්ල කරපු මේ ප්‍රහාරයෙන් ජාත්‍යන්තර නීති රාශියක් උල්ලංඝනය වීම. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව යුද්ධයක් පවතින අවස්ථාවක වුණත් කිසිම රටක කොන්සෝල් කාර්යාලයකට පහර දෙන්න අවසර නැහැ. ඉතින් ඊශ්‍රායලය මේ ජාත්‍යන්තර නීතිය කඩ කරලා තමයි සිරියාවේ පිහිටි ඉරාන කොන්සෝල් කාර්යාලයට පහර දෙන්නේ. මේ නිසා ඉරානයට අවසර තියෙනවා මේ ප්‍රහාරය ඉරානයට එල්ල වුණාසේ සලකා ප්‍රතිචාර දක්වන්න. ඒ වගේම ඇමරිකාව සහ එංගලන්තය ඉරාන ප්‍රහාරයකින් ඊශ්‍රායලය ආරක්ෂා කරගන්නත් ඉදිරිපත් වෙනවා. ඉරාන ප්‍රහාර විශාල ප්‍රමාණයක් ගමන් කිරීමට නියමිතව තිබුණු ජෝදාන දේශ සීමාව ඇතුළු ඉරානය සහ ඊශ්‍රායලය අතර සෑම රටකම පාහේ ඇමරිකානු ගුවන් ආරක්ෂණ පද්ධති තරගලා. දින ගණනක් බලාගෙන හිටපු ඉරාන ප්‍රහාරය අවසානයේ එල්ල වුණා. ඉරානය පහරදීමට ප්‍රථමයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරමාලාවක් දියත් කරනවා. ඊට පැය කිහිපයකට පස්සේ තමයි ඉරාන ප්‍රහාරය ආරම්භ වෙන්නේ. ඉරානය මුලින්ම ශහීඩ් කමකාසි ද්‍රෝණ මාලාවක් ඊශ්‍රායලයට එල්ල කරනවා. ඉන් පස්සේ දෙවන පහරදීම විදියට ද්‍රෝණ ප්‍රහාර සමග ඒකාබද්ධ ක්‍රුයිස් මිසෛල සහ බැලස්ටික් මිසෛල ප්‍රහාර මාලාවක් එල්ල වුණු බව තමයි වාර්තා වෙන්නේ. මේ නිසා ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධතීන් වලින් මේ ප්‍රහාර වළක්වන්න තරමක අපහසුතාවයක් නිර්මාණය වෙලා තියෙනවා. ඇමෙරිකාව ප්‍රකාශ කරන විදියට ඒකට හේතුව ඉලක්කයන් විවිධ වේගවලින් විවිධ පැතිවලින් පැමිණීම. ඒ නිසා ඊශ්‍රායල සහ ඇමෙරිකානු ප්‍රහාරකයානා යොදාගෙන මේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර වළක්වන්න කටයුතු කරනවා. ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා ඊශ්‍රායලට ළඟාවෙන්න කලින් ඉරාකය සහ ජෝර්ඩානය හරහා කිලෝමීටර් 1725ක් ආසන්න දුරක් ගමන් කරන්න ඕනේ. මේ රටවල් දෙක තුළම විශාල ඇමෙරිකානු යුද කඳවුරු ප්‍රමාණයක් ස්ථාපිත කරලා තියෙනවා. ඊට අමතරව ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් ඇමෙරිකාව විසින් ඊශ්‍රායල සහ ජෝර්ඩාන දේශ සීමාව ආසන්නේ අතිරේක ගුවන් ආරක්ෂණ පද්ධතිය ස්ථාපිත කළා. ඒ නිසා මේ පැමිණෙන ඉරාන මිසෛල සහ ඩ්‍රෝන යානා ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධතීන් වලට කලින් විශාල ඇමෙරිකානු ගුවන් ආරක්ෂණ පද්ධතීන් ප්‍රමාණයක් කරහා ගමන් කරනවා. ඇමෙරිකානු ගුවන් ආරක්ෂණ පද්ධතීන් වලට අමතරව ඇමෙරිකානු ගුවන් හමුදාව සහ ඇමෙරිකානු යුද නැව් යොදාගෙනත් මේ මිසයිල සහ ඩ්‍රෝන යානා මැඩපවත්වන්න කටයුතු කළ බව වාර්තා වෙනවා. හැබැයි මේ සියලුම බාධක බිඳගෙන සැලකියතු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර ප්‍රමාණයක් ඊශ්‍රායලයට පතිත වෙලා තියෙනවා. නෙගෙව් කාන්තාරය තුළ පිහිටා තිබෙන ඊශ්‍රායල රමෝන් ගුවන් කඳවුරට ඉරාන මිසයිල ප්‍රහාර 7ක් එල්ල වුණ බව ඊශ්‍රායලය විසින් තහවුරු කරනවා. රමන් ගුවන් කඳවුරට ඉරාන මිසයිල පතිත වුණු ආකාරය තමයි මේ. ඉරාන ප්‍රහාර මාලාවත් එක්ක ඊශ්‍රායල අහස සම්පූර්ණයෙන්ම ස්කයිවෝ එකක් බවට පත් වුණා. ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධතීන් අතරින් මිසයිල නියමිත ඉලක්කයට ළඟාවෙන ආකාරය මේ වීඩියෝ දර්ශනවලින් පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඉරාන ප්‍රහාරයෙන් සිදුවුණු හානි පිළිබඳ නිවැරදි වාර්තාවක් තවම ඊශ්‍රායලය විසින් ඉදිරිපත් කරලා නැහැ. මේ යුද තත්ත්වය ලෝක යුද්ධයක් බවට පත්වීමට ඉතාම ආසන්න තත්ත්වයක තමයි තියෙන්නේ. ඉරාන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා ඇමෙරිකාව මැදිහත් වුණොත් ලෝක යුද්ධයක් ඇතිවෙන එක නවත්වන්න හැකියාවක් නැහැ. මැද පෙරදිග රටවල් ඉරාන ප්‍රහාර වැළැක්වීම සඳහා ඇමෙරිකාවට ඔවුන්ගේ ගුවන් කලාපය භාවිතා කිරීමට අවසර ලබා දුන්නත් ඉරානයට පහර දීම සඳහා අවසර ලබා නොදෙන බව තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඉරානයට පහර දීම සඳහා මැද පෙරදිග කලාපයේ ස්ථාපිත කරලා තියෙන ඇමෙරිකානු ගුවන් කඳවුර භාවිතා කිරීමටත් අවසර ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඉරානයට පහර දීම සඳහා ඇමෙරිකාව මැදිහත් වුණොත් ඉරානයේ සහායට රුසියාව සිටින බවට රුසියාව විසින් ප්‍රකාශ කිරීම තත්ත්වය තවත් බරපතල කරනවා. ඉරානය සහ ඊශ්‍රායලය අතර මේ ඇතිවෙලා තියෙන යුදමය තත්ත්වය කොයි දිසාවට තල්ලු වේද කියලා හරියටම කලින් අනුමාන කරන්න බැරි තරමටම ඉතාම සංකීර්ණයි.